අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය රැකිල තිබෙන්නේ විවස්ථාදායකය විදායකය අධිකරණය කියන කොළුණු තුන මත පවතින රන්දෙවලට තමයි අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. ඒකෙදි අපිට අනන්‍ය වූ සුවිශේෂ වගකීම් පැවරලා තියෙනවා විවස්ථාදායකය ස්වාධීනයි. විවස්ථාදායක කටයුතු සම්බන්ධව. අධිකරණය ස්වාධීනයි අධිකරණ කටයුතු සම්බන්ධව. එකකට එකක් යටත් නැහැ. ඔබතුමා දන්නවා ප්‍රසිද්ධ කියමනක් තියෙන්නේ While the heaven falls, let the justice be done. දිව්‍ය ලෝකේ පොළොවට කඩාවැටෙද්දී උනත් යුක්තිය ඉෂ්ට කරන්න ඕන. ඒක තමයි විනිසුරුවරුන්ට පැවරලා තියෙන වගකීම. මිනිස්සු අධිකරණයට යන්නේ පන්සලට, දේවාලයට, කෝවිලට ගිහිල්ලා කරන්න තියෙන හැම දෙයක්ම කරලා ඒත් තමන්ගේ ඔළුවේ තියෙන ගින්දර නිවෙන්නේ නැති නිසා, ප්‍රශ්නයක් විසඳිලා නැති නිසා තමයි අධිකරණයට යන්නේ යුක්තිය බලාගෙන. ඒ නිසා අධිකරණයට යන හැම කෙනෙක්ගේ හැම නඩුවක්ම වැදගත්. රුපියල් 5000ක් වටිනාකම තියෙන නඩුවක් ඒ මිනිස්සයාගේ එකම වත්කම, ඒක ඒ මිනිස්සට වැදගත්. ඒ වගේ කෝටි ගාණක් වටිනා නඩුවක් ගෙනිච්චත් ඒකත් ඒ මිනිස්සට වැදගත්. ඒ නිසා විනිසුරුවරුන්ට තියෙන්නේ තමන්ගේ යුක්තිය ඉෂ්ට කරන්න. දැන් ගරු දයාසිරි ජයසේකර මැතිතුමා මතු කරපු කාරණය දැන් තහනම් නියෝගයක් දීලා තියෙනවා. ඔබතුමා ඇතුළු විවස්ථාදායක සභාවට විරුද්ධව, රටේ ඇතිකරු ජනාධිපතිතුමාට විරුද්ධව උසාවියේ නැවත තීනී නියෝගයක් දෙනකන් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් නම් පත් කරන්න තහනම්. මේක යන්න පුළුවන්. එතුමා කිව්ව එක හරි. මෙහෙම දිගින් දිකට ගිහිල්ලා සියලු විනිසුරුවරුන් ඉවර වෙලා අගවිනිසුරුවරයා විතරක් ඉතුරු වෙනකන් යනවා. හැබැයි අගවිනිසුරුවරයාට තනියෙන් නඩු අහන්න බෑ. අඩු ගානේ 3 දෙනෙක් ඕන. එතකොට විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 2ට බැස්සට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණේ වහලා දානවා. එතකොට මේ නියෝගය දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ. දැන් ගරු කථානායකතුමනි, මේකට හේතුව මොකද්ද? ඔබතුමාගේ සභාපතිත්වයෙන් යුත් විවස්ථාදායක සභාව ගරු බන්දුල කරුණාරත්න අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරුගේ උසස් වීමට අනුමැතිය දුන්නේ නැහැ. ඒක නිසා ඔබතුමාලගෙන් පිළිගන්න ඕන. ඔබතුමා ඇතුළු මේක එතුමා කිව්වාගේ මෙතන ඉන්නවා විවස්ථාදායකය, විවස්ථාදායකයේ ප්‍රධානී ඔබතුමා, විධායකයේ ප්‍රධානී ඉන්නවා ගරු ජනාධිපතිතුමා, එතුමාටත් විරුද්ධව දුන්නා. රටේ 3 වෙනි පුරවැසියා ගරු අග්‍රාමාත්‍යතුමා, එතුමාට විරුද්ධවත් දුන්නා. 4 වෙනි පුරවැසියා අගවිසිරුතුමා, එතුමාට විරුද්ධවත් මේ තීන්දුව තියෙනවා. 4 දෙනාටම විරුද්ධව තීන්දුව තියෙනවා. සමස්ත විධායකය සහ විවස්ථාදායකය බැඳ තබල තියෙනවා අතුරු නියෝගයකින්. එතකොට එතුමාට අසාධාරණයක් වුණා නම් එතුමාගේ මූලික අයිතිවාසිකම් වලට සාධාරණයක් විය යුතුයි. හැබැයි එතුමාගේ මේ ප්‍රශ්නය දාලා මුළු රටේ සමත් අධිකරණ පද්ධතිය අකර්මණ්‍ය කරන්න බලයක් මේ ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් නම් දීලා නැහැ ගරු කථානායකතුමා. මේ ජනරජ ආණ්ඩු ක්‍රම විවස්ථාවේ එහෙම නැහැ කොයිවත් දීලා. එතකොට මේක මගින් එතුමා කෝ වගේ 40 අපේ ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 41 අයන්නෙන් පටන් ගන්න 7 අයන්න පරිච්ඡේදය සම්පූර්ණයෙන් සස්පෙන්ඩ් කරලා තියෙනවා. අත්හිටුවලා තියෙනවා. මේ ආණ්ඩු ක්‍රම විවස්ථාවේ කියනවා මේ ආණ්ඩු ක්‍රම විවස්ථාව සම්බන්ධව සංශෝධනයක්වත් පාර්ලිමේන්තුවට ගේන්න බෑ. 82 ඒක ගේනවා වුණත් ඒක ආණ්ඩු ක්‍රම විවස්ථාව සංශෝධනයක් කියලා විශේෂයෙන් සඳහන් කරලා අවශ්‍ය 3 දෙක බලය අරගෙන අවශ්‍ය නම් ජනමත විචාරණ තියලා තමයි ඒක කරන්න පුළුවන් කියලා. එතකොට ආණ්ඩු ක්‍රම විවස්ථාවේ එක අකුරක් එක වගන්තියක් අත්හිටවන්න අඩු ගානේ පාර්ලිමේන්තුවට පනතකින් බෑ. මේ පාර්ලිමේන්තුවට පනතකින් කරන්න බෑ ඒක. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ චැප්ටර් එකම දැන් සස්පෙන්ඩ් කරලා තියෙන්නේ. ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 7 යන්න පරිච්ඡේදය අත්හිටෙව්වා. සම්පූර්ණ අකර්මණ්‍ය කරා. මේ වගේ අවස්ථාව ලෝක ඉතිහාසෙ මීට පෙර එක අවස්ථාවක් මම දැකලා තියෙන්නේ දේශපාලන ඉතිහාසෙ. ඒක තමයි ඇඩොල්ෆ් හිට්ලර් වේමර්ස් කොන්ස්ටිටියුෂන් එකේ, ජර්මනියේ තිබුණ වේමර්ස් කොන්ස්ටිටියුෂන් එකේ සිවිල් රයිට්ස් චැප්ටර් එක අත්හිටෙව්වා. එතනින් තමයි දෙවෙනි ලෝක යුද්ධය පටන් ගත්තේ. ඒක අත්හිටවලා තමයි මේක ආරම්භයේ ලෝක යුද්ධය ආරම්භය ඇති වුණේ එතනින්. එතකොට මේක දෙවෙනි වෙන්නේ ඒකට විතරයි. එතකොට මේ නියෝගය මේ ආණ්ඩු ක්‍රම විවස්ථාවටදී ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන බලයක් නෙවෙයි. එතකොට එතුමා ගෝම එක නීතිඥවරයෙක් තමයි ඔය කියපු සෙට් එකම හැම එකේම ගිහිල්ලා පෙනී හිටින්නේ.
මතන කවද තුමා කියන්න කියන්න නීතිය ජනාධිපති නීතිය පයිස මුස්ථාපනය මේක සහ තවරු කරේ. මේ කියන්නේ ජනාධිපති නීතිය පයිසර් මුස්ථාප ගැන. පයිසර් මුස්ථාප කියන්නේ දරු කතානායකතුමනි අපේ රටේ ඉන්න සුවිශේෂ වරප්‍රසාදලත් නීතිච්චවරේ. ඔහු විතරයි ලෝක ඉතිහාසයට එකතු වෙලා තියෙන්නේ ඇමතිකන් දරමින් නැත්තන් නියෝජ්‍ය ඇමතිකන් දරමින් විදායකය කොටසක් විදියට අධිකරණයට ගිල්ල නඩුවලට පෙනීහිටින්න බලය ලැබපු ලෝක එකම පුද්ගලයා. පට්ට පොරක් තමයි ඔබතුමාගේ වාරි. ඊළඟට ඒ නීතිච්ච මහත්තය තමයි මේක ගිහිල පෙනී හිටියේ. එතකොට මේ නීතිච්ච මහත් එළියට ඇවිල්ලා කියනවා මම ඉල්ලුවෙත් නෑ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුතුමල්ලා මෙහෙම නියෝගයක් දුන්නා කියලා. දැන් මෙතන අපිටත් තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. නීතිච්ච මහත්තයා කියන මං ඉල්ලුවේ නැති ඒවත් එක්ක මට දුන්නලු තහනම් නියෝග. එතකොට මේ නීතිච්ච මහත්තයා තමයි මේ ඉතිහාසයක් තියෙනවනේ ගරු කතානායකතුමනේ. මේ සුසිල් ප්‍රේමජයන්ත ගරු සභානායකතුමා ශ්‍රී ලංකාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති වෙලා ඉන්නකොට මෙතුමාගේ තනතුර තහනම් කරුවා ගිහිල්ලා චේම්බර් එක ඇතුලේ කතා කරලා. එයා වැඩි නඩු කතා කරන්නේ චේම්බර් ඇතුලේ, එළිය කතා කරන අඩුයි. කලාතුරකින් තමයි මැතිවරණට දවස් 4කට කලින් මෙතුමාගේ තනතුර දානම් කරා. එදාම ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගරු අනුරයාප ලේකම් ගරු අනුරපිය දාසන යාප මැතිතුමාගේ ලේකම්කම නැති කරා. ඒ තරම් බලවත්. දැන් මේ එතුමා කිව්වා නඩු ගණනාවක් ඇත්ත. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් පෙනී හිටිනවා, එයාට විරුද්ධව පෙනී හිටිනවා. නඩු ගණනාවක් තියෙනවා ලංකාවේ. මං කිව්වේ එකනේ ඒක කරන්න පුළුවන් එයාට විතරයි. එන කාටවත් ඒක කරන්න බෑ. ඒ නිසා මෙතන ලොකු ගැටලුවක් තියෙනවා මේ ගරු කතානායකතුමනි. අනිත් එක එතුමා ඉන්න නඩුවල ඔක්කොම අලුත් කඩේ නීතිඥවරු දන්නවා හෙට දෙන තීන්දුව මොකද්ද කියලා. අපි ළඟ තියෙනවා රෙකෝඩ් කරගත්ත ඒවත්. එතුමා ඔහුගේ නඩුවල සේවාදායකයා කියනවා අපි අහවලාට කතා කරලා එයා පෙනී හිටිනවා හෙට මෙන්න මේ තීන්දුව එනවා කියලා. එහෙමත් තියෙනවා. මේක මේ අධිකරණය පිළිබඳව බරපතල ගැටලුවක්. දැන් ඒකාධිකරණයකින් මේක හරි කියලා තීන්දුවක් දීලා තහනමක් දුන්නම අනිත් අධිකරණයෙන් දෙනවා මේක වැරදි කියලා. මිනිස්සු පිළිගන්නේ මොකද්ද? එතකොට කොළඹ දිසා අධිකරණය ගැන ඔබතුමා කිව්වා එක නඩුවක දෙනවා අධිකරණ බලය නැහැ පැමිණිල්ල ගෙනියන්න බෑ. එහෙනම් විසිකරන්න එපැයි. ඒකනේ නීතිය රටේ. මමත් අවුරුදු 40ක් ඔය තර්ක කරලා තියෙනවානේ. ඔය හුඟක් නිසිඳු වලට මම උගන්වලා තියෙනවානේ. එතකොට ඒ නඩුව අධිකරණ බලය නැත්තම් ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. කියනවා මේක මේ පයිස මුස්තාපා මහත්තය මැදිහත් වෙච්ච නිසා මේක හෙට සංශෝධනය කරලා ගේන්නකෝ. එතකොට මම බලන්න. සංශෝධනයක් ගෙනාව නම් ඒකට විරෝධතා දාන්න දෙන්න ඕනේ. ඒකට විමර්ශනයක් කරන්න ඕනේ. නියෝගයක් දෙන්න ඕනේ. ඒ මොකුත් නැහැ. පැමිණිල්ල නීතිඥයා ඉල්ලනකොට මට මේක තහවුරු කරන්න ඕන. වාර නියෝගය නෑ, තහවුරු ඕනේ නෑ. මං දෙන්න නියෝගය කියලා දෙනවා. එහෙම තමයි නියෝග දෙන්නේ. ඊට පස්සේ ගිය සතියේ තහනම ඉවත් වෙනවා, අහෝසි වෙනවා. එන්නේ නෑ පැමිණිල්ල. විත්තියට හොරා ගිහිල්ලා අධිකරණයේ කියලා නැවත මතක් කරලා කැඳවල ඉවරලා දෙනවා. තනියම ඒක පාක්ෂික ආභහු නියෝගයක් දෙනවා. අහෝසි වෙච්ච එක ආභහු නිකුත් කරනවා. ඒක අධිකරණයක්. එතන මේ අධිකරණ පද්ධතිය ගැන මිනිසුන්ට බරපතල ගැටලුවක් තියෙනවා. කොළඹ දිසා අධිකරණේ ප්‍රධාන දිසා විනිසුරුව විදියට එන්නේ බොහොම ජ්‍යෙෂ්ඨ නීතිඥවරේ. ඉතාමත්ම වැදගත් ගැඹීරතාවයක් තිබුණ විනිසුරුවරුන් තමයි දිගටම හිටියේ. කවුරුත් කවදාවත් ඇඟිල්ල දික් කරලා නැහැ, පැමිණිලි කරලා නැහැ. දැන් මොකද්ද මේ වෙන්නේ ගරු කතානායකතුමනි? මේ අධිකරණවල කරන දේවල් වලට මිනිස්සු බනින්නේ ආණ්ඩුවටයි අධිකරණ ඇමතිටයි. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ නඩුකාරීන්ට පත් කරන්නේ, පාලනය කරන්නේ, දඬුවම් කරන්නේ ඔක්කොම කරන්න ඕන අපි කියලා. අපි දෙහෙම වලයක් නැහැ. දැන් ඊයේ පෙරේදා අර ලේඛනයක් දුන්නා දයසිරි මන්ත්‍රීතුමා. මේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ වයර් එක විදුලි මේ විදුලි පතය වැරදි විදියට ඒක සම්බන්ධ කරලා අධිකරණයට දීපු ලයිට් වලින් මහේස්ත්‍රාත්වරයාගේ බංගලාවට ලයිට් අරන්. ඊට පස්සේ මෙතන මොකක් හෝ කරන්ට් ලීක් එකක් වුණා. අපේ අධිකරණ අමාත්‍යාංශයේ කාර්මික ශිල්පියා ගියා හදන්න. ඔහුට කරන්ට් එක වැදුනා.
මැරෙන්නේ නැතුව ගරු කතානායකතුමනි බොහොම අමාරුවෙන් බේරුණේ ICU එකට දාලා. කවුද මේක කරලා තියෙන්නේ? මහේස්ත්‍රාත් අධිකරණයේ ලයිට් බිලට බංගලාවේ ලයිට් බිල එකතු කරන්න මේ ස්ලාබයක් ගන්න. ඒක ගැන පරීක්ෂා කරනකොට වතුර බිලට මොකද වෙලා තියෙන්නේ? වතුර බටේටත් හොර එකක් දාලා අරගෙන ගරු කතානායකතුමනි. ඊට මම නියෝග කරා පරීක්ෂණයක් කරන්න අපේ අමාත්‍යංශ ලේකම්තුමාට. එතුමා පරීක්ෂණයක් කරා. පරීක්ෂණයක් කරලා කොළඹ මහාධිකරණ මිනිසුරුතුමා වෙනම පරීක්ෂණයක් කරා. පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා අපි ලයිට් බිල් අරන් තියෙනවා. ඒ අදාළ මාසවල මේ වැරදි විදියට විදුලිය සන්ධි කරපු මාසවල අධිකරණ ශාලාවේ බිල වැඩි වෙලා තියෙනවා, බංගලාවේ බිල අඩු වෙලා තියෙනවා. එතකොට මේක මිනිස්සු මගෙන් අහනවා. මේක පත්තරේ ගියා. ක්‍රියාල මැතුමනි ඔබ දැන් දැක්කා. පත්තරේ ගියා. මගෙන් අහනවා මිනිස්සු. අපියෝග කෙරුවා නම්, සාමාන්‍ය මිනිහෙක් කෙරුවා නම් ඒ මිනිහට ඇප නැහැ. ඔබතුමාල මොනවද කරන්නේ? අපි කරා නම් ඇප දෙන්නේ නැහැ. අපි කරන්නේ නැහැ ඒවා. සාමාන්‍ය මිනිස්සෙක් කරා නම් ඇප දෙන්නේ නැහැ. එතකොට විනිසුරවරුන්ට මෙහෙම කරන්න බලයක් දීලා තියනවාද? එතකොට මේ පරීක්ෂණ වාර්තාව අනුව බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා මෙතන මේ අක්‍රමිකතාවයක් වෙලා විදුලිය ඉවත් විදුලිය බිල අඩු කර ගැනීමේ අරමුණින් අධිකරණ ශාලාවේ බිලට ඔහුගේ consumption of electricity පරිභෝජනය එකතු කරලා එතන බරපතල වරදක් කරලා තියෙනවා. මේක ඉතාම බරපතල අපරාධ නීති යටතේ තියෙන වරදක්. එතකොට අපි මේක අපිට කරන්න පුළුවන් දේ තමයි අපි අධිකරණ සේවා කොමිසමට යවනවා. දැන් මේ 2024 මේ මාසේ 8 වෙනිදා මම මේ ලිපිය යවලා තියෙනවා. මේ අදාළ ලිපිගොනුත් එක්කම ඇමුණුන් එක්ක මම මේක සභාගත කරනවා ගරු කතානායකතුමනි. මේක පිළිබඳව පියවර ගන්න ඕන අධිකරණ සේවා කොමිසම සභාව කරුණාකරලා ඒ වගකීම් අපේ පිට පාරන්න එපා. අපිට ඒ පිළිබඳ බලයක් නැහැ. ඒක නිසා ඒගොල්ලේ ඒ වගකීම් ගන්න ඕන. දැන් මේතුමා ඉදිරිපත් කරා නඩු ගණනාව. දැන් එතකොට ගරු කතානායකතුමනි මේ චෝදනාව ඉදිරිපත් කරන්නේ ගරු කතානායකතුමනි ඒ කාර්ය කරපු විනිසුරුවරයා මාරු වෙලා ගිහිල්ලා වෙනත් විනිසුරුතුමියක් ආවට පස්සේ එතුමිය පැමිණිලි කරන්න. එතකොට ඒ විනිසුරුවරයා එවනවා කොටුව. ඔබතුමා කිව්ව වැරදි, මේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නෙවෙයි, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඒ විනිසුරුවරයා එවනවා. ඒකේ මෙන්න මෙහෙමයි මේ දෙන්නේ නැහැ. දැන් අපි ආණ්ඩුවලට බනිනවා, පොලිසියට බනිනවා, කුඩු අල්ලන්න ඕන, මුං හිරේ දාන්න ඕන, දඬුවම් දෙන්න ඕන. ඒ මිනිස්සු මහන්සියලා ඒක කරනවා. කරලා ආවට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? හෙරොයින් සන්තකේ තබා ගැනීම. ඒ දිනේම, ඒ කියන්නේ නඩු අහන දිනේ 1000ක් ගෙවන්න නැත්නම් හවස දෙකට නිදහස් කරන්න. එකක තියෙනවා හෙරොයින් මිලිග්‍රෑම් 240යි. තව එකක් හෙරොයින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 270යි. ගංජා මිලිග්‍රෑම් 600යි. හෙරොයින් 230යි. දිග ලයිස්තුවක්. මම මේක සභාගත කරනවා. මේක සභාගත කරනවා. එතකොට මේ ඔක්කොටම කොන්ටිසියක ප්‍රමාණය මොකක් වුණත් දඬුවම රුපියල් 1000යි. ඒක ගෙවුවොත් එවලෙම යන්න දෙනවා. උදේ 10ට 12ට නඩුව ගන්න. ඒක ගෙව්වේ නැත්නම් හවස 3ට නිදහස් කරලා යවනවා. ඉතින් මිනිස්සු ගංජාකාරය හෙරොයින් කාරය කරන්නේ අධිකරණයේනේ. කො දඬුවම් මිනිස්සු බණිනවා පණ යනකම් ආණ්ඩුවලටයි අධිකරණ ඇමතිටයි. අපි පණ යනකම් පණත් හදනවා. ඇත්තනේ මිනිස්සු අපෙන් අහන ඕගොල්ලෝ කියන පණත් වලින් ඇති වැඩේ මොකද්ද කියලා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඊළඟට ගරු කතානායකතුමනි මම මේක සභාගත කරනවා. ඊළඟට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණේ හිටපු විනිසුරුවරයා ඉඳෙද්දි රුපියල් කෝටි 20ක විස්කි අතුරු දහම් කෝටි 20ක විස්කි දොර පැමිණිලි කරනවා මේ හොරු ගෙනහිල්ලා කියලා. මේ ගබඩක් කඩලා ගෙනහිල්ලයි කියලා. හැබැයි මේ පිළිබඳව පරීක්ෂණ කරලා කෝටි 20ක මේකේ තියෙන්නේ කෝටි 20ක් පමණ වටින විස්කි තොගයක්. ඔව්. නඩු වාණ්ඩ රස පරීක්ෂක වාර්තාවේ වාර්තා කරලා තියෙනවා මේක හොර, මේක කවුරු කඩලා නැහැ. මේකට දාන්න පුළුවන් යතුරු දාලා ඇරලා තමයි අරන් ගිහින් තියෙන්නේ කියලා. කොහෙද හොරකම් වෙන්නේ? එතකොට ඒ
විනිසුරුවරයා මොකක්ද ගත්ත පියවර. එතකොට ඒ අයට විරුද්ධව අධිකරණ සේවා කොමිෂන් සභාව ගත්ත පියවර මොකක්ද? ඊළඟට මේක තියෙනවා මේ අලුත් මහේස්ත්‍රාත්තුමා එනකම්. හැමදාම කොළඹ මහේස්ත්‍රාත් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණේ මේ අර ඔරලෝසුව ඇංගිලි සලකුණු යාන්ත්‍රයේ පැය භාගයක් කරකවල තියෙන හැමදාම. හැබැයි භාගයක් හැමදාම කරකවල තියෙන්නේ. ඒ කියන්නේ 9ට එන කෙනාගේ වාර්තා වෙන්නේ 8:00 කියලා. එතකොට අලුත්ෙන් විලිසුතු තුමෙක් ආපුවම එතුමට මේක තීරලා දැනලා හොයලා බැලුවා. බලනකොට හැමදාම ප්‍රශ්න කරනකොට නෑ එහෙම තමයි විනිසුරුතුමා දන්නවා මීට පෙර හිටපු. අපි හැමදාම එහෙම තමයි කරන්නේ. මේක තමයි උත්තරේ. ඉතින් රජයේ සේවයේ හැම නිලධාරියාගේම වැය භාගයක්. එතකොට මේ අධිකරණ ශේෂ්ත්‍රේ. එතකොට මේ ඔක්කොටම වැණුම් අහන්න ඕන අධිකරණ ඇමති ආණ්ඩුවයිද? මොකද්ද ගත්ත පියවර? ඒ වගේ ගරු කතානායකතුමනි නඩු විශාල සංඛ්‍යාවක් මෙතන තියෙනවා. මේ විදුලිය හොරෙන් ගත් එක තියෙනවා, ගංජා මේ හෙරොයින් වලට සලකන හැටි තියෙනවා. ඔව්. එතකොට මේ ලේඛනත් මට නිරන්තරයෙන් එනවා. මේකත් සභාගත කරනවා ගරු කතානායකතුමනි. එතකොට මේකෙම සඳහන් වෙන අනිත් කාරණය තමයි මේ සියලු දූෂණ වැඩ අධිකරණ සේවා කොමිසම හරියට පරීක්ෂා කරලා බලන්නේ නැහැ, නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. එතන ඉන්නවා ලේකම් කෙනෙක්. මේ ලේකම්වල මට නිරන්තරයෙන්ම කතා කරනවා. අද විනිසුරුවරුන්ට පවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ. ඒගොල්ලන්ට ප්‍රවේශයක් නැහැ. ඒක නිසා අධිකරණ ඇමතිට විතරයි ප්‍රවේශي තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන් බරපතල මානසික පීඩනයකින් ඉන්නේ. අද කඩාවැටිලා ඉන්නේ අධිකරණ සේවයේ බොහෝ දෙනෙක්. මේ අධිකරණ සේවයේ මේ වගේ වැරදි වැඩ කරන අය අතේ ඇඟිලි ගන්නට ඉන්නේ. අනිත් අය බොහොම ගෞරවණීයයි. වගකීම දේවකාර්ය වගේ ඉෂ්ට කරනවා. හැබැයි මේ අතේ ඇඟිලි ගන්නට ඉන්න ගාන නිසා මොකද වෙලා තියෙන්නේ? සියලුම අර මේකෙත් ඉන්නවනේ හොරකම් කරපු අය ඉන්නවා මේකේ. ඒක නිසා 225ම අපි හොරුයි කියලා බැනුම් ගන්නවා. ඒකම තමයි අද අධිකරණයට වෙලා තියෙන්නේ. අද මේ විනිසුරුවරන්ට අභියාචන මහාධිකරණයේ ඉන්න විනිසුරුවන්ට අභියාචන අධිකරණයට යන්න විදියක් නැහැ. උසස්සින් ලැබෙන්නේ නැහැ. ඔහේ තියෙනවා වේකන්සි. නඩු ගොඩ ගැහිලා ඉවර වෙන්නේත් නැහැ. අභියාචන අධිකරණයේ ඉන්න අයට ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්නත් බෑ. ඇයි? සුප්‍රීම උසාවි ආණ්ඩු ක්‍රම විවත්තාව අකර්මණ්‍ය කරලා තියෙන කොටසක්. එතකොට ඊළඟට දිසා අධිකරණවල මහේස්ත්‍රාත් අධිකරණවලයි බලාගෙන ඉන්නවා මේ මහාධිකරණයේ උසස් වීමට යන්න. මේගොල්ලෝ අවුරුදු 15 20 30 මේ සේවාව වෙනුවෙන් කැප කරපු අය. හැබැයි මේ අධිකරණ තීන්දුව නිසා එක හේතුවක් තවත් තියෙනවා. මේ ඒගොල්ලන්ට ලැබිය යුතු උසස්සින් ලබා දෙන්නේ නැහැ. ඊළඟට අනිත් විනිසුරුවරුන්ගේ ප්‍රශ්නේ තමයි නිරන්තරයෙන්ම ඇවිල්ලා කියන්නේ ඒගොල්ලන්ට ප්‍රවේශයක් නැහැ කාටවත්. ඒගොල්ලන් ඉල්ලීමක් ඉදිරිපත් කරාට වැඩක් නැහැ. අධිකරණ සේවා කොමිසමේ ලේකම් කෙනෙක් ඉන්නවා. එයාගේ තෝරලා බේරලා එයාට ඕනේව විතරයි කොමිසමට දාන්නේ. එයාට ඕන අයට විතරයි පිටරට සවාරියක් ආවොත් ඒක දෙන්නේ. එයාට ඕන අයට විතරයි ශිෂ්‍යත්වයක් දෙන්නුනොත් දෙන්නේ. අනිත් විරුසුරුන්ට කපල පැත්තකට දාලා ලොකු දැඩි මානසික පීඩනයකින් ඉන්නවා. මම උත්සාහයක් කරා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් දෙ කියලා. ඒ වෙන්නේ නැහැ. වෙන්නේ නැති නිසා තමයි මම මෙතන දැන් අද කියන්නේ රටේ ජනතාවට මේ වෙන සිද්ධ වෙන දේවල් පිළිබඳව. අධිකරණ සේවා කොමිසමේ ලේකම් කෙනෙක් ඉන්නේ අවුරුදු 3යි. ගරු කිරියලමෙතුමා ඔබතුමා දන්නවනේ. විනිසුරුවරු ලේකම්වරයා අවුරුදු 3න් 3ට මාරු වෙනවා. දැන් ඉන්න ලේකම්වරයා දැන් අවුරුදු 9යි. දැන් ඔහුට ඕන විදිහට තමයි ඔක්කොම පාලනය කරන්නේ. මේක හරි බරපතල ප්‍රශ්නයක්. අපිට හැමදාම අපේ පැත්තට ඇඟිල්ල දික් කරනවට අපි කැමති නෑ. අපේ වරදක් නේ අපෙන් කරෙන්න පුළුවන් දේ ඔබතුමා දන්නවනේ. මේ ස්වාධීන කරලා නේ තියෙන්නේ. දැන් ඔබතුමාලාට බලයක් දුන්නනේ විවස්ථාවෙන්. යම්කිසි යෝජනාවක් තනතුරකට ආවොත් එක්ක අනුමත කරන්න එක්ක අනුමත නොකරන්න. ඔබතුමාට ඒ බලය තියෙනවනේ. ඒත් ඔබතුමාලා ඒ බලය ක්‍රියාත්මක කරයි කියලා ඔබතුමාලා එක්ක වෛර බැඳගත් එක්කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කියන්න පුළුවන් ද ආණ්ඩු ක්‍රම විවස්ථාවේ පරිච්ඡේදයක් අතිටවන්න කියලා? ලෝකෙ මොන රටේද මේක වෙලා තියෙන්නේ? ඒ නිසා මම හිතනවා ගරු, මම ස්තුතිවන්ත වෙනවා ගරු දයසිරි ජයසේකර මැතිතුමාට ඔබතුමා මේ ප්‍රශ්නේ ගෙනාවා මතු කරා.
මේ අපිට හංගන්න දෙයක් නැහැ. අධිකරණය කියන්නේ විවෘතයි. අධිකරණය වෙන සිළු දේවල් විවෘත වෙන්න ඕන. විවෘත අධිකරණය කරන්න ඕනද කියලා චේම්බර් එකේ ගිහිල්ලා කරාට හරියන්නේ නැහනේ. චේම්බර් එකට ගිහිල්ලා කියපුවාම පයිසම් මුස්තාපා මම ඔබතුමාට මේ එච්චීට කියලා හෙට ලබන මාසෙනකොට උසස් වීම ආරම්භ වෙනවා කියලා තීන්දුව ඉල්ලනවා. ඒකනේ ඇත්ත කතාව. අනිත් අය බය ඇති කියන්නේ. එහෙම නෙවෙයිද සුසිල් ප්‍රේමජාන්ත මහත්මයාට යුද්ධ නියෝග ගත්තේ ඔබතුමා කියන්නකෝ. ඒක තමයි ඉතින් ඔබතුමාට ඒ විදිහටනේ චේම්බර් එකේ ගිහිල්ලා ගත්තේ තීන්දුව. එහෙනම් මේ දේශපාලන පක්ෂ ටික කොළඹ දිසාධිකරණයට බාර දෙන්න ගරු කතානායකතුමනි. දිසාවිනිසුරුතුමාට කියන්න දේශපාලනවල පක්ෂවල නායකය වෙලා මේ ඔක්කොම පාලනය කරන්න කියලා. එයා තමයි බලධාරියා. මේක නතර වෙන්න ඕනේ මේ විකාරේ. Taman දැනගන්න ඕනේ විනිසුරුවරයෙක් වුණත්. අපි දන්නවා අපේ සීමාව. ඇමතිවරු විදියට අපිට බලතල තිබුණට බලතලවල සීමා හොඳට දන්නවා. අපි කවදාවත් නඩුවක් ගැන සුනිල් ප්‍රේමජාන්ත මහත්මයා කතා කරලා තියෙනවද විනිසුරුවරයෙකුට? මගේ අවුරුදු 40 එක දවසක් කතා කරලා නැහැ. කිසි බලපෑමක් කරලා නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අහන්න පුළුවන් අපි කවදා හරි කතා කරලා තියෙනවද කියලා. මං කතා කරා නම් කතා කරලා තියෙන්නේ ආණ්ඩුවේ නඩුවලට මෙන්න මේ ටික කරන්න. නීතිපති කොහොමද පෙනී හිටින්නේ පැය ආණ්ඩුවේ නඩුවලට? ඒක නිසා කරු කතානායකතුමනි ඔබතුමාලත් කරුණා කරලා විවත්තා සභාව විදියට තීන්දුවක් ගන්න. මීට පෙර මට මතකයි යම් අවස්ථාවක මමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ඉල්ලලා තීන්දුවක් අතුරු තහනමක් ගත්තා. මේ ඉම්පීච්මන්ට් එකක් දෝෂාභියෝගයක් බාරගන්න එපා කියලා කතානායකතුමාට. එතකොට එතන එවෙල හිටියේ ගරු අන්ත්‍ර බණ්ඩාරනායක කතානායකතුමා. එතුමා තීන්දුවක් දුන්නා ඔය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගේනේම මම බාරගන්නේ. අපි විවස්ථාදායක ස්වාධීනයි. නිසා මේක මම කියන්නේ විවස්ථාදායකයි අධිකරණයයි අතර ඒ වගේම විවස්ථාදායකයි විධායකයයි අතර බොහොම ළඟදීම බරපතල ගැටුමකට යන්න කලින් මේ ප්‍රශ්නේ විසඳෙන්න ඕනේ. ඒ බලතල ඔබතුමාට තියෙනවා. ඔබතුමා තමයි ප්‍රධානියා. ශ්‍රේෂ්ඨාධිකරණය නෙමෙයි පාර්ලිමේන්තුවේ ප්‍රධානියා. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳන්න කරුණාකරලා ඔබතුමා ඇතුළු විවස්ථාදායක සභාවේ සීලු දෙන එකතු වෙලා තීන්දුවක් ගන්නවා.